එනිසා අපි ඔබට සහතිකයක් දෙන්න. අපි ඒක පාර්ශවීය කිසිසේත්ම ජාත්‍යන්තර මූල්‍ය අරුත් වලින් ඉවත් වීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි ධනෙ තියන අයගෙන් ධනෙ පැහැරගන්න, ව්‍යාපාර තියන අයගෙන් ව්‍යාපාර පැහැරගන්න, ගෙවල් තියන අයගෙන් ගෙවල් පැහැරගන්න ව්‍යාපාරයක්ද. නෑ අපි සරදීල්ගෙන් ඉගෙනගත්තු අය නෙවෙයි. අපි මහජනයාගේ ජීවන අත්දැකීම් වල ඉගෙනගත්තු මිනිස්සු. හරිද? ඒ නිසා මම හිතන්නේ ඒවා මම හිතන්නේ මේ 21 වෙනි සියවසට ඒ වගේ අවලාදයක්වත් වළංගුනේ කියලා මම හිතන්නේ. IIT නවතම ශාඛාව දැන් කුරුණෑගල නගරයේදී. ජාතික ජනබලවේගයේ ව්‍යාපාරික හමුව ඊයේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ දී පැවැත්තුනේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම හමුවට මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරික නායකයින් රැසක් එක්ව සිටියා. එහිදී ජාතික ජනබලවේගයේ ආර්ථික ප්‍රතිපත්තියේ මුල් පිටපත් ව්‍යාපාරික නායකින්ට පිරිනැමීම සිදු වූයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අතින්. අනතුරුව ජාතික ජනබලවේගයේ ආර්ථික දැක්ම පිළිබඳව ඔහු දීර්ඝ පැහැදිලි කිරීමක් කළා. අපිට ගැඹුරින් තේරුම් අරගෙන තියෙන මේ ආර්ථිකයේ කඩා වැටීමේ තිබෙන බරපතලකම. ඒ නිසා ෂණික එකවර ඇති කරන විශාල කම්පනයක් මේ ආර්ථිකයට ඔරොත්තු දෙන්නේ නැහැ. ඉතා සිහින් නූලකින් තමයි මේ ආර්ථිකය ගැටගැලී තිබෙන්නේ. එනිසා මේ ආර්ථිකයට ඇති කරන කුඩා වෙනසක් පවා මාරාන්තික බරපතල ව්‍යසනයක් ඇති විය හැකි. පොඩි වෙනසක් පවා ආර්ථික තලයේ ඇති කරන කුඩා වෙනසක්, කුඩා වැරදි වෙනසක්, කුඩා අසාර්ථක වෙනසක් මාරාන්තික ගණයේ ප්‍රතිවිපාක අත් විය හැකි කියලා අපි තේරුම් ගන්න ඕනේ. එනිසා ජාතික ජන බලවේගය නිසා අපි ආර්ථිකය ඇති කරන කුඩා සියුම් වෙනසක් පවා ඉතා හොඳින් කල්පනා කරලා ඒක කවරාකාරයේ ප්‍රතිවිපාක ගෙනදෙයිද කියලා මැනලා තමයි අපි කටයුතු කරන්නේ. අපි දන්නවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක තියෙන මේ වැඩසටහන අපේ සමස්ත ජාත්‍යන්තර සබඳතා ගනු ඒවක් සියල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන බාස්කට් එක ඇතුළේ ඉන්නේ. දිවිපාර්ශ්වීය ණය ගනුදෙනු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බාස්කට් එකේ ඉන්නේ. බහුපාර්ශ්වීය ණය ගනුදෙනු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන බාස්කට් එකේ තියෙනවා. ඒ වගේම ISB රාපි මුදල් එක් රැස් කරගන්න ඕන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන බාස්කට් එකේ තිබෙනවා. ගෙන සමස්ත අනාගත වැඩසටහනම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක එකට ගැට ගහලා තියෙනවා. මේ වෙලාවේ කවුරු හරි ඒක පාර්ශ්වීයව එම වැඩසටහනෙන් ඉවත් වීම සඳහා කල්පනා කරනවා නම් එය පුරවැසියා පිළිබඳව හෝ රට පිළිබඳව වගවීම අත්හැරීම. ඒ නිසා අපි ඔබට සහතිකයක් දෙන්න. අපි ඒක පාර්ශ්වීය කිසිසේත්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉවත් වීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කරන ආකාරය පැහැදිලි කළ අනුර කුමාර දිසානායක මහතා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් සකස් කර තිබෙන පරාමිතීන් ප්‍රමාණය තුන අපි විසින් සම්පූර්ණ කළ යුතුයි. ඒ පරාමිතීන් ගත්තාම රටකට අහිතකරනේ. හැබැයි ප්‍රශ්නේ පැන නගින්නේ එම පරාමිතීන් ඉටු කර ගැනීම සඳහා යන මාවත ඒකට එක් එක් යෝජනා තිබිය හැකි. ඒ නිසා අපි ඒ ඉදිරිපත් කර තිබෙන පරාමිතීන් ඔවුන්ගේ ඉලක්කයන් සහ අපේ ඉලක්කයන් ඒවා සම්පූර්ණ කර ගැනීම සඳහා තිබෙන රාමු ඇතුළේ තමයි අපි සියලු සාකච්ඡා සහ වෙනස් කිරීම සිදු කර ලබන්නේ. ඒක බිඳ වැටෙන රාමු ඇතුළේ නෙවෙයි, ඒ රාමුවෙන් එළිය නෙවෙයි, ඒ රාමු ඇතුළේ. ජාතික ජනබලවේග රජයක් යටතේ ආර්ථිකයට විවිධ බලපෑම් සිදු කරනු ඇතැයි කියන ප්‍රකාශවලටද මෙහිදී ප්‍රතිචාර දැක්වුවා. මම ජනාධිපතිවරයාට කියනවා නැවත ඔහු සමාජයේ අනියත බියක් හදන්න එපා. ඔහු හදන බිය විසින් තමයි කොටස් වෙන පොල් කඩා වැටෙන්නේ. රටේ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ලෙස නිරන්තරයෙන් ආර්ථිකයේ තව සත දෙක තුනකින් මහා කඩාවැටීමක් ගැන ඔහු ප්‍රකාශ කරනවා නම් ඔහු හිතාමතාම මට වෙලාවක තමයි සැලසුම් සාගතව ආර්ථික අර්බුදයක් ඇති කර ගැනීම පරමාර්ථකින් ඔහු කටයුතු කරනවාද කියන සැකේ තිබෙනවා. අපිට පුරෝකථනය කළ හැකි විනිමය අනුපාතිකයක් පවත්වා ගන්නට හැකි වෙනවා. පුරෝකථනය කළ හැකි පොලි අනුපාතිකයක් අපිට පවත්වා ගන්න පුළුවන්. පුරෝකථනය කළ හැකි උද්දමන අනුපාතයක් අපිට පවත්වා ගන්න පුළුවන් නම් ඒක ආර්ථික ස්ථාවරත්වයකට වැදගත්. නිරන්තරයෙන් උද්දමනී ඉහළ පහළ යන, නිරන්තරයෙන් පොලි අනුපාතික ඉහළ පහළ යන, නිරන්තරයෙන් විනිමය අනුපාතික ඉහළ පහළ යන ආර්ථිකයක් අනු නිතරම අවිනිශ්චිත ආර්ථිකයක්. එනිසා මෙම කාර්යයන් ඉටු කිරීම සඳහා මහා බැංකුවට ස්වාධීනව කටයුතු කිරීම සඳහා තිබෙන අයිතිය අපි පිළිගන්නවා. ඒත් අපි පිළිගත යුතුයි ආර්ථිකයේ සිද්ධ වෙන වෙනස්කම්, රජයකට ලබා දී තිබෙන මැන්ඩේට් එක ජනවරම, ඒ ජනවරමේ ඉලක්කයන් සම්පූර්ණ කර ගැනීම සඳහා මහා බැංකුවේ සහාය අවශ්‍යයි. අපේ දේශපාලන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා මහා බැංකුව අපි කිසිසේත්ම උපයෝග කරගන්නේ නැහැ. ජාතික ජනබල වේගය රාජ්‍ය ව්‍යාපාරවලට සිදු කරන්නේ කුමක්ද? ජාතික ජනබල වේගීක ආණ්ඩුක මූලික අපේක්ෂාව මේ රජයේ විසින් සියලු ව්‍යාපාර මෙහෙවීමද අදන්නෝ ඔවුන් විසින් ගොඩනගන තර්කයක් සමහර ඔබ තුලත් ඒකයි. අපි ඉතා හොඳින් තේරුම් අරගෙන තිබෙනවා අපේ කුඩා මූල්‍ය වෙළඳපොළක් තිබෙන්නේ, කුඩා බලශක්ති වෙළඳපොළක් තිබෙන්නේ, කුඩා ආර්ථිකයක් අපිට තිබෙන්නේ. ඒ නිසා ආර්ථිකයේ යම් ශේත්‍රවල මොනොපොලි එකක් ඒකාධිකාරියක් නිර්මාණය වුණොත් ඒක ආර්ථික විශාල ව්‍යසනයක් ඇති විය හැකියි. එනිසා ආර්ථික රිතාම සංවේදී ශේස්ත්‍ර යම් ප්‍රමාණයක් තිබෙනවා රජය යම් හිමිකාරීත්වයක් දැරවිය යුතු.
ඒ රජයේ ලාභ ලබා ගැනීමේ අරමුණින් නෙමෙයි. ඒ රජයේ ව්‍යාපාර කිරීමේ අරමුණින් නෙමෙයි. රාජ්‍ය ආරක්ෂාව සහ රාජ්‍ය ස්ථාවරත්වයේ අරමුණින් යම් ශේස්ත්‍රවල යම් පංගුවක් රජයේ විසින් නියෝජනය කළ යුතුයි. මොනවද? බලශක්ති වෙළඳපොළ ආණ්ඩු පංගුවක් තිබිය යුතු කියලා විශ්වාස කරනවා. ඒ වගේම මූල්‍ය වෙළඳපොළ ආණ්ඩු පංගුවක් තිබිය යුතුයි. ජාතික ආරක්ෂාවට ඍජු ලෙස සම්බන්ධ සමහර ශේස්ත්‍ර රාජ්‍ය පංගුවක් තිබිය යුතුයි. ඒ අරුණු කොට රජයේ ව්‍යාපාර කොට ලාභ ලිපීමේ අරමුණකින් අපි රාජ්‍ය ආයතන මෙවන්නේ නැහැ. එනිසා අපි හිතනවා අපිට ශක්තිමත් කළ යුතු රාජ්‍ය ව්‍යවසායකම් ප්‍රමාණිකුත් තිබෙනවා. අපි විසින් අත්තරිය යුතු රාජ්‍ය ව්‍යවසායකම් ප්‍රමාණිකුත් තියෙනවා. අපි මේ දෙකම හඳුනගෙන තිබෙනවා. ව්‍යාපාරික නායකයින්ට අනාගත ආයෝජන පිළිබඳව දිසානායක මහතා මෙහිදී සහතිකයක් ලබා දුන්නා. අපි ධනේ තියන අයගෙන් ධනේ පැහැරගන්න, ව්‍යාපාර තියන අයගෙන් ව්‍යාපාර පැහැරගන්න, ගෙවල් තියන අයගෙන් ගෙවල් පැහැරගන්න ව්‍යාපාරයක්ද? නෑ, අපි සරදියල්ගෙන් ඉගෙනගත්තු අය නෙවෙයි. අපි මහජනයාගේ ජීවන අත්දැකීම්වල ඉගෙනගත්තු මිනිස්සු. හරිද? ඒ නිසා මම හිතන්නේ ඒවා. මං හිතන්නේ මේ 21 වෙනි සියවසට ඒ වගේ අවලාදයක්වත් වළංගු නෑ කියලා මම හිතන්නේ. මොකද්ද රාජ්‍ය සහ පෞද්ගලික අංශ අතර තියෙන සබඳතාවය? අපි තා හොඳින් තේරුම් ගන්න තිබෙනවා සීසර්ට අයිති දේ සීසර්ටත්, දෙවියන් වහන්සේට අයිති දේ දෙවියන් වහන්සේටත්. අපි මේ දෙක කිසිසේත්ම පටලවා ගන්නේ නෑ. අපි ඔබට සහතිකයක් දෙන්නම්. අපි ආණ්ඩුවක් හැටියට කිසිදු ව්‍යවසායකෙකුට තමන්ට අවශ්‍ය කාර්යභාරය කරගැනීම සඳහා අල්ලස හෝ දූෂණේ යෙදෙන්න ඕනේ නැති තත්ත්වයක් අපි ඇති කරනවා. ඔබත් එක්ක අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඒ හැම ශේස්ත්‍රම ඉලක්ක සහගත සැලැස්මක් තිබෙනවා. ඔබ බය නැතුව ආයෝජනය කරන්න. ඒ ඉලක්කය සම්පූර්ණ කරගැනීම සඳහා රජය තමන්ගේ පැත්තෙන් ලබා දීතු දායකත්වයේ මෙහිවීම මැදිහත් වීම ඉටු කරනවා. මෙහිදී අදහස් දක්වූ DSI සමූහයේ හිටපු සභාපති නන්දදාස රාජපක්ෂ මහතා. මට කියන්න ඕන විශේෂ දෙයක් තිබෙනවා. මම මෙතෙන්ට කැඳවගෙන ආවේ මගේ මුස්ලිම් සහෝදරයෙක් මාත් එක්ක උදේට ඇවිදින මිස්ටර් මවුලාන. මට මේ පඩිපෙළ නගින්න වෙනද වගේ ශක්තියක් නැහැ. මම වයසට ගියපු නිසා. මගේ වයස අවුරුදු 84ක් වෙනවා. නමුත් මම මේ ෆිට් එකේ ඉන්නේ හැමදාම ව්‍යායාම් කරන නිසා. මට මතක් වෙනවා මට මහලු වයසේ බැරිය වෙන ගායනා පෙරසේ මේ පඩිපල නගින්න බැරි වුණ නිසා. ඒකින්ද මේකෙන් සංවිධා සම්නිවේදනය වෙනවා ජාතික පණිවිඩයක්. කුමක්ද? අපිට තරුණ නායකත්වයක් ඕන මේ රට ගෙනියන්න, මේ රට ඉදිරියට යොම ගෙනියන්න තරුණ නායකත්වයක් ඕන. ඒකයි සම්නිවේදනය කරේ මා පැමිණි ගමනේ.